ඔස්ට්‍රී ලංකේ හිතවතුනි අමින් වියානා මේ මං වියානාවල ඉන්නේ ඔස්ට්‍රියාවල ඔස්ට්‍රියාවල ඉන්නේ ඉතිං බොහ සතුරුයි මගේ යුරෝපිය සංචාරය මේ මං හිතන්නේ 18 වෙනි වගේ රට 26ක් විතර මට යන්න පුළුවන් ෂෙන්ගන් වීසා එකෙන් ඊළඟට මං ට්‍රැවල් කරන්න ඉන්නේ වෙනිස් වලට බුඩපෙස් සහ ඒක හංගේරියාව සහ ඉතාලිය කියන රටවල් වලට ඊළඟ ජිනීවා වලට ඉතින් අද මම ඉන්නේ වියානා වල මේ බලන්න වියානා ඔස්ට්‍රියා ඉතින් මෙහෙම මම දැන් යන්නේ පැලස් එකකට ලොකු මාලිගා හදලා තියෙනවා ඉස්සර ධනවත්තු ඒ පැලස් එක බලන්න තමයි යන්නේ මේක බයිසිකල් පදින තියෙන දකුණු පැත්තේ බයිසිකල් ලේන් එක වෙනම තියෙනවා මම පොඩි රවුලේ කට්ටයක් පොඩි එකක් දාගත්තා මේ ට්‍රැවල් කෙනෙක් වගේ නිකන් පෙනුමක් ගන්න ඉතින් යනවා මම ඊළඟට ට්‍රැවල් කරන තැන් ගැනත් මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ වලින් කියලා මේ වීඩියෝ කරන්නේ මේ රට තොට පිළිබඳ පොඩක් අපේ අයිඩ පොඩි දැනුවත් කිරීමක් කරන්න ෂෝල් එක පොඩක් අවුල් වගේ පොඩක් ෂෝල් එක හදා ගන්න පොඩේ අම්මා ඔරයි ඉතින් යා ලස්සන දා ගන්න පොඩේ ඉන්න ඔමින්ද ඔමින්ද this cool මේවාගේ ලස්සන හරි මංගල පෙන්නන ඉතින් වියානා කියන්නේ ඔස්ට්‍රියාව වල තියෙන අගනගරය ඉතින් වියානා වලට ගොඩක් කට් වෙනවා මේක සිරි නරඹන්න විශේෂම ජිනීවා වල ඉඳන් මම වියානා වලට එද්දි ලස්සන මාර්ගය දෙපස ලස්සන තැන් දැක්කා ඉතින් මෙහෙ ටිකක් වැඩ ටික පිළිවෙලයි අපේ වගේ රටවල් වලට වඩා ටිකක් මොකද බස් ලේන් වෙනම තියෙනවා 3 wheel නෑ 3 wheel තිබ්බට කමක් නෑ මං කියන්නේ හැමතැනම බස් යන්නේ නැහැ ඒගොල්ලෝ පිළිවෙලකට යනවා දැක්ක පිළිවෙලකට පාර මාරනවා අපිට ක්‍රොස් කරන්න තියෙන්නේ බයිසිකල් වලට මේ පෙඩෙස්ට්‍රියන් ක්‍රොස් නේ සෝරි මේ සුදු පාට ලයින් වලින් තමයි යන්න තියෙන්නේ මම පැලස් එකට ගිහිල්ලා ආය මං ඔයගොල්ලන්ට පැලස් එක ගැන අද වීඩියෝ එකක් කරන්න ඔස්ට්‍රියා වල වියානා වල ඔරයි නං මම ආය පාර මාරුණා එහෙනම් මුකුත් අපි නේද ඇක්සිඩන්ට් කරගන්න ඕනේ පාර මැද මේ ෆෝන් එක තියාගෙන නේද? පැලස් එකට ගිහිල්ලා මම කොල්ලයක් දෙන්න රයිට්. එතකන් Voices of Human channel එකත් එක්ක ඉඳයි දින්. හරි. Hello friends, thanks for watching my videos. ඉතින් අපේ YouTube channel එක subscribe කරන්න කියලා මම ඉල්ලා සිටිනවා බොහොම ආදරෙන්. මොකද මේක සමාජ ප්‍රගමනයේ උදෙසා තමයි අපේ YouTube channel එකේ ඔක්කොම videos හැදෙන්නේ. ඔයගොල්ලන්ට සමාජ ප්‍රශ්න පිළිබඳව කතා කරන්න මේකේ අවකාශය තියෙනවා. comment කරන්න, share කරන්න, යාළුවොත් එක්ක බෙදා හදා ගන්න මේක හොඳම අඩිතාලමක් කරගන්න පුළුවන්.